සසන්ධාවක් දවසේ සියලු උනුසු සිදුවම් එක්කොට මුලින් මවබට කියන වාදන්රූපනී සවසහය දිය ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය. අදත් මලින් මවධහනය ප්‍රධාන ප්‍රවතියේ සිරස් තලබැට ඒජාස් ඉස්බුල්ලා මාස දහයකට පස්සේ අධිකරණය හමුවට බිම්ෂානිට ඊයිGී දුන්නාට ටිරිමි පොලිස් විරුද්ධවෙයි. විරෝධහයට ඇමති සරත් ලැද්ජාවයි. තරුණයකුගේ ගිනුමේ මුදල් ගන්න හැදූ හයක් කොටුවෙද්දී. ගිනුමට මුදල් ආපු හැටිහොයන්නත් පුළුල් පරීක්ෂණ. ඇමති මහින්දානන්දගෙන් විපක්ෂ නායක සජිත්්ට පාරට බහින්න බැරිවෙන උත්තරයක්. ආණ්ඩුවේ එන්නත් දෙන වැඩේ සාර්ථකයි විපක්ෂයේ චෝදනා අති අසාර්ථකයි වෛද්‍ය සංගමය කියයි. යහපාලකයන් පලිකත්ත හැටි එළිකරපු කොමිස මේ වාර්තාව එපාකයා ජවිපේ කැකිල්ලේ විරෝධතාවක මානුෂිකත්වයක් නැතිව කොරුවනා එන්නත බෙදීම ගැන ඇන්ටෝනිියෝ පනස්සල්ලෙන් පාස්කො එරිදාත් රස්ත ප්‍රහරත් එක්කම සහරාල්ලග ෙනම් කියවුණ වගේම තවත් නම් කේපයක්ම එළියටාව ම්මත්‍ර තිබ ප්‍රධාන නමක් තමයි නීතිඥ හිජෝස් හිස්බුල්ලා කියන නම. මෙ අතර සහරල්ලා එක සමීප සමත්තා පැවැතිී මඳන් ඒමගේ පුතලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක අන්තවාදී ඉගැන්වීමම් සිද්ධ කරා කියන චෝතනාමට පසක අවුද්ධේ අපේල් දාහත්‍රවෙදාා පොරිස් භාරයට ගත්ත හිජස් හිස්පුුල්ලාව කොටු මහිස්ත්‍රත් අධිකගේට අද ඉදිරිපත් කරලා තියෙනවා. ීති හි ජ ස්ූල හතා පාධ පක්ෂණ දෙපාර්තමේන්තුව මගේ නත්තලංඟොට ගැනේ පසගේ වසරේ අප්‍රේල් දාහත්‍රව වනයි. අපරාද පක්ෂණ දෙපාර්තමේන්තුව දිගු කලක් සිදු කළ විමර්ශනවල උදෘතා අත්්‍යය කළ නීතිපතිවරයා කියයා සිටියේ, අපරාද නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව ඔහු සැකරුවු ලෙස නම්කර අධිරයට ඉදිරිපත් කරන ලෙසයි. ්‍රවාද வලක්ව මේ පනත සහ සිවිල් හ දේශපල්ල ஐතින් පිල්බඳ ජාතන්තர සமති පතයටதே. ඔහුට சෝදனா ගොணு කரලසது නීතිපති උප ස්ලபී තිබුණ. A1 ඔහ කොට මහෙස්වතාදි කරන වෙ ඉදිරි පත් කරුණ. මෙ අතரை නීතිගඥ හිජ හිස්பල්ල හතාද දේශන පවැූ බව කියන முදලமே පිහිට මද්‍රசா පාසலක විதுහල් පතිவே ව மොහமட் சகி னாது அද අපද பிரක්ஷ දෙார்ெව කොට මහස්්‍ර අධි කරே ඉදිරි පත් ක. රත්‍රියයහන් අතලංගුවට ගැනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් දුව මගින් පාස්කෝ ප්‍රහාරයට පෙර මෙම මදසා පාසලේ දරුවන්ට ත්‍රස්තවාදී පුහුණුව ලබාදී ඇති බව විමර්ශනවලින් හෙළිවෙතිබුණ පාසල පවත්වාගෙනකෝ සඇති රාජ්‍ය නොවන සංවිධානේ ප්‍රාන නිලතලවල සිට පුද්ගලන්ද පස්කූ ප්‍රහරයෙන් මරාගන මැරණු ත්‍රස්තීන් බවටයි හෙලිවුණේ. නීතිඥ හිජා සිස් ුල්ලාමහතාට අයත් මෙම මද සපසලට රාජ්‍ය නොවන සංවිධනකින් රොපල් මියන ගණනින් මුදල් ලැබී තිබුණු බව විමක්ෂණ වලදී හෙළිරගෙන තිබෙනවා. ඕගේ මද්ද සාපාසලේතිබූ ග්‍රන්ථතුනක කරුණු මගින්. රුවන් ප ්‍ර சන්ந்தත්වයට පොළබාතිබේදන්න පිළිමඳ කරුණු සොයා බලා වාර්තා කර ලෙස அதிகරනමීට පெரියෝග කරතිබුණ. මෙතර පස්කු ප්‍රහරල්ල වූ සමයේ කිසියන් පෙරිසක් කඩු හයදහසක් මෙරට ආනයින කරන ලද කියන සිද්‍යයක් පල්මද විදිමත් රීක්ෂණයක් පවත්වන ලෙසල්ලා. අරදු ගු හිමියන් ගොු කළ Re පෙසමක්, මර් පස් වනදා කැඳවීමට අභාචනාධකරණ නියම ක. ඒපල්මඳ විර්ශනවල තත්වය පැහැදිල් කරනලෙස පොිස්ප ඇතු ආරක්ෂක ප්‍රධණීන් මත අභ්‍යචනාධ කරණය නොතිීසිනි කුත් කලා. ග්‍ර දුගුරුතුමන්ගේ නීතිඥවරයාාදි කරණය හමුමුව කියා සිටියේ, මෙම කඩු හයදහසෙන් හයිසිීයක් ගෙන්වා ඇතේ ොමට සත්තාාරන මැත්තෙු බවයි සිනමෙන් ග්‍රන් හෝටලේ මරගණ බැරඩ බෝම්පකු ොහොමඩින් සසාෆ්නමැත්තාගේ අවශ්‍යතාවකට, ඒවා ගෙන්වා ඇති බවත් ඉතිරි කඩු පන්ද හාරසියක් රට තුළ පවතින බැවින්, එල් ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට තර්ජනයක් පවයි, නීතිඥවරයාපෙන් වාදුන්නේ. වනියාව තරනෙක් පැහරගෙන ගින් හු ගිනමට ලැබීතනු අතිවිශාලමුදලක් ලබාගනීමට තැත්කීම සිදධිය ගන, පොලිසිය පුොළුල් විමර්ශණයක් සිදුකරනවා. මේ තරම් විශාල මුදලක් මේ තරුණයාගේ ගිනමට බැරවුණේ කොහොමද. ඒගන සැකරුවන් දැනගත්ත මනාකාරයෙන්දයන්න නඇතුළු සියල්ලු කරුණු සම්බන්ධයනුයි පොලිස් විමර්ශණ සිදුකරෙන්නේ. වෞ්‍යියාව කූමාන් කළම් ප්‍රදේශයපදිංචි තරුණයකුගේ කිනමකට, බර වූයේ කියන රපියල් ්‍රිලනියකමදලක් ලබාකිනීමට තැත්කිරීමේ සිතය සම්බාධයෙන්. සකරුවන් පස්තනකු සහසකකායේ කතරං කෝටකෙන ඇතේ පෙේදාති නේදී. දින කිහිපයක්තිසේ විසකරුවන් උත්සාහකර ඇතේ. තරුණයාකෙන් අදාල මුදර ලාකිනීමටයි. එසඳහා ඔහු පැරකිෙනය අවස්ථාවේ පොලිසිට තරුණයාකෙන් ලදතුරතුරකට නුව සකරුවන් අතර ෝට කනඩ. ඕන් අධිකරණෙ දිරිපත්කිරීමෙන් පසල් ලබඳ විසි දෙවනතා අදක්වා රක්ෂිත බඳරාකාරයකත. कृति बेनवा ගුපේ පවතින මුදල් ප්‍රමාණය කෝතෙක්දන්න නිශ්චිතපු මුදන්න්නේේ මහ පැකු බවත් පොලසිය පවසෙනවා මෙම සිද්ධියදී අනවර්ණයවී තිබෙන්නේ මෙම තරුණයාගේ ගිණුමකට විදේශරාටකින් විශාල මුදලක් ලබී ඇති බවත් එම ගිනුවෙන් අදාළ මුදල මහබැම්කුආරහා ලබාදීමට මෙම කණ්ඩායම උත්සාහ දරා ඇති බවත් එම අවස්ථාවද එම තරුණයා ඊට ප්‍රතිරෝධය පෑම නිසා පහැරගෙන ගොස් අදා මුදල ලබාගෙන මොවුන්ටත් කොමිස් මුදලක් ලබාගැනීමට බවයි පවසාතිබෙන්නේ මේ සම්බන්ධ දැනට ර්ෂණයක් ආරම්භ කරතිබෙන. ශ්‍රීලාංකාේ ලියාපදිංචි පුදගික බැංකුවක තරුණයාගේ නමන්නඇති ගිෙනුමකටයි මේ මුදල් ලැබී තිබෙන්නේ. දැනටේම ගණුම මහබැංකවවිසි ක්්‍රියක ඇතිබවට වාර්තාාවෙන. මේ සම්බන්ධයෙන්. අවුණාව පොිසිේ විමර්ශණයක් ආරම්භ කතිබෙනවා. අත්හඩම්ගෝටගත් සැකාරයේ සහ සැක්කරුවන් පස් දෙෙන. ලබන විසි දෙවෙන්නද දක්වා බන්ධනා ගර ගත කතිබෙනවා. ෙන්ද්‍ර පහුගේ කාලේ කාන්තාවට සතුරෙන් පුළුවම් ප්‍රවෝෘතියක් බවට පත් වනා භිම්ෂණ ජාසි හාරච්ච මහත්මිය නියෝජ්‍ය පලි පතිවරයක් විදිට උසස්වීමක් ලැබීම. ලක ඉතිහාසේ පලවනිවතාවර් තමයි කාන්තාව DIG කෙනෙක් බවට පත් වනේ. ඔවරණන. ඒක සමස්ස කාන්තාවන්ටම ආඩම්බරයක් සතුක කුණනත් කාන්තාාවකට නියෝජ පොලස්පති තනතුර ලබාදදුන් විරුත්ධව, පොල් නධහරින් පිරිසක්ම අධි නේසරහට ගෙහිල්ලා තියෙනවා. මෙකන පාලිමින්තු මන්ත්‍රීවරියන්ගේ සංසධ්‍යත් විරෝතය පල කරලා තියෙනවා. එවගේම පොලීසිය භහර ඇමති සරත් වරසේකරම හත්මියත් දැඩි කනසල් පල කරලා තියෙනවා. රට ප්‍රथම நிියෝච්ච ොලස්ஸ்பතිවරිය ලෙස, භිම්ශාनी ජසිං ආරචි මහත්මේගේ උසස්වීම සිදු කිීමත් සමග ඊට එහිව மூූலிික අයිතිවාසකම් පෙත්සමක් ගণුෙරුණ. ඊට අදාල நඩ භගේ පரேதா පැවැත්වன. உசස්கிීම් வට அදාல ரெகிாசிவල காතාන වචනය සඳන් ඩොවනහන් මෙරට කිසිදු පොලිස් නිධහන් ියකට நிියෝච් පොலிස්පති ූරයටත්වය නොෙකි බවයි පෙත්සමமே දැක් වෙන්නේ. ේත්‍ර මෙම සස්විම් සිද්ධිය සබන්ඳයෙන්, පලමින්න්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදේ මති හමුවක්ද පැවැතුනා. අපි කාන්තා සංසන්දය හැටියට අපි දැන් තීරණයක් කර්ගනතියෙනවා ගරු කතානාකතුමාගේ ඉල්ලීමක් කරන්නෙලා පාලිමෙන්න්තු හරක සභාවක් විශේෂෙන් කාන්තාවන්ට ඉරහිව. ඇසි දන විධ හිංසනයම් ප්‍රචන්්ඩත්වයන් වෙනස් කොට සැලකීම්. ඒවගේ තම්මුන්ගේ තනතුරේ තමුන්ගේ දක්ෂතාවේ කුසලතාවේ හැකියාවනුව. ඉහරට ෑමෙදි කාන්තාවක් වීම නිසා කුලින් අදනුවන ඒවගේ අසාධානකම් වෙනවන ඒවට විමර්ෂණයක් කරන්න පුළුවන් සම්පූර්ණ බලතල සහිත්‍ර කාරක සභාවක් ස්ථාපිත කරන්න කියලා ලංකාව තුළ. කියනවා අපි කාන්තාවන්ට නිසි තැන දෙෙනවා සමතන දෙනවා. මවට මල්දැන කිවට අපි දන්නවා කාන්තාවක් වීම නිසාද සමාජයේ විවිධ ශේත්‍රවල. වෙනස්කොට සැලකින්සිිද. උද්ගත පැති තත්ත්වය සම්හන්තිෙන් මන් කණකාටුවන බවයි, කොළඹ පැවති මාත්‍ය හමෝකදී, අමත්‍යසරත් වීඩසේකර මහතා ප්‍රකාශ කළේ. ඇි ඇතවශම පොලිසික් හැටියට අපි ආඩම්බර් වන්නඩ ඕනම් ගද කාන්තාවට නියෝච්ච පොලිස්පතිකම ලැබීම ගැන. ඉතින් ඒවගේම තමයි කාන්තවර් මහිතන ජාත්‍යන්තර සමායකුත් මිට සතිකහිපයකට ැවුණන ම පුද්ගලිකෝ කනවාට වන සත්වක් ඇතිවිච්ච ගනත මොහිතදන්න ඒ නඩුවෙන් ජයගහන කරන්න පුුවන්වෙ කියේලා. ඒක නිසා ඒවගේ නඩුවත් දැමීම තුලින්. තන යම් කිසි අප පහාසයකුත්උනහද කියලා සැකයක් මතුව වෙනවා. කාන්තාවක් මේ යෝජ පොලිස්පද තරතුරින් සිටීම එත්තවශම පොලිසියටත් අභරණය කටරිදා හදකින් පොහර සහධාරය කැපවෝදුන් ගොවි ජනතාවත් එක්ක පාරිට බහින්න ලෑස්ති කියලා විභක්ෂනායක සජි ප්‍රේමදාස මහත්මයයක් කරපු ප්‍රකාශයකට කෘෂ කරම ඇමැති මහින් අනන්ද අලුත්කමගේ මහත්මයා අද උත්ර දුන්නා. එඒගේම සිංකල හිදු අලුත් අවරද්ද වෙනකොට, රුපැල් අනුහත්තක සහත්ථක මිලට පාරබෝකයන්ට සහල් බා දෙෙන්න්න ේවෙනකොට කටියුතු කරමින් ඉන්නවා කියලත් අලුත්ගමගේ මහත්මයක් කිෙවා. පෘකර්ම අතංශ පැවති මධ්‍යහමක ටෙක්නමෙනුී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙමද හස් පල කළේ ක ග හක තික ලට ව බාදීල තියෙනවා ඒවගේ එල්ලබෙන අලුත් අවරද්ද වෙනකට පරි බෝගිකයට රපිය අනූහතකට හ බාදීම ජාතික වර හක් ප අරම්ම කල තින. රජ මයිසින්, ොහර සහනධරය ලබ දෙන්න ගවීන්ගින්. අපිේ ජාතික වැඩස හනට දායක වෙන්න නිල්ලීම කර තින . ඒ හෙක් හක්. ප හ මයි ප ව දක් පැ ේ හත්්‍ය පක් යක ගොියන්ගේ හර හ දරේ ැ ති ගො ප ේ හත් ද ග ක් ගොවිය තක මරන දර. ද ට ද ැක් ම තවරයා. ගොවිය මේ සඳහ වීට කල ලබද නැත්තන යම් සිදෙක ගොියට පහ හ ර ල ලබොු මට ුපිය හ ග ද වන ඒම ක්ෂ බද ග හිම වෙන එ ට ගවි ක මක්රන තිත හට ක් ද කරන. රජ්‍ය අමත්‍ය ශයෙන් රජපක්ෂ මහතාද ේදිය අදහස් පල කලා. මේක කිසිම වෙලා ගැටලුවක් නුවෙන් සියල්ල පිළිබඳ හොඳට කල්පනා කරලා හදාගත්ත වැඩ පෙලිවෙලක්. වලට නිසි මිලක් දෙනකොට අපි අනි පැත්තිෙන් පාරිභෝජකයාටත් අවශ්‍ය සහල් ටික පාලන මිලටම ලබා දෙන්න මේ හරහා අපිට ලුවන්. මෙරට සම්පූර්ණ විනිශ්පාදනයේ මට්‍රික්ටන් ලක්ෂතියක්මනවා ඉන් රජයේ සහතකමිලට ගොවින්ගෙන් ලබා ගන්න ව මටික්ටන් ප්‍රමාණය ලක්ෂතුනක්. ඒ සමස් ප්‍රමාණයෙන් සයට දහයක් වන අතර පෞද්ලික් අශයමගින් සේයට තියක ප්‍රමාණයක් ිල දිගෙනවා. ඒ අනුව ගොවිජනතාවගේ පාරිභෝජනයට සහ බිත්තර විස හා සයට හැට ක්‍රමාණයක් ඉතිරිබනවා. මෙර වවිල දිගනීම ජාති වැඩ පිවලට රජයවෙන් කර ඇති මුදල රපියල් ිියන විසතුන් හක්න අතර ඉතිහසේ තුළ ස් හාවෙන් කර ඇති වැඩි මුදල් ප්‍රමාණන්ද අ. යහාල්ල ආන්ඩුව කාේ සිද්ධවන ව කියන දේශපාලන පලිගනීම් ගැන සයාබලන්න පත්කරපු කොමිසමේ වර්තාව, ජනධිපති ගෝටාවේ රාජපක්ෂමතුමාට බාරදීලා දැන් දින ගණනාවක් ගතවෙලා. ඔ කොහොමනත් එම කොමිස මේ වර්තාව හකුලා ගනා ලෙස බල කරමින්. ජනතා විමුක්තය පෙරමුුණ අද විරෝතාාරලයක් සංවිධහන කරලා තිබුණා කැකිල්ලේ කොමිස මේ විගනට එරෙහිව යන්න තේමාවයක් දේ එම විරෝත්තා වැලිය පෙවැත්තුඩේ කොළඹ හයිත් පිටයේද. Cardinal च ुक्ति සි. කිය ගන ර් යන නෙව ොමින් ස ඩ ැ. ගල ගනාවකට මරෘත්ව විසේ සැජනාධිපතිකමින් ස භහපත් කරනගේෙන. පත් කර. ඒකට කල් හැකිවන්නේ එකයි. අවුරුවෝ හතක නොවැඩි කාලයකට ග්‍රජායිති අහෝසිකිර. මෙතර සමකිජාන බලවේගේ පක්ෂය, අද විශෂ මාතිහබුවක් ඇැවමින් දේශපාල්්ඩ පලගනිින්ම් කොසමේ ර්තව සබන්්ධයෙන් අතහස් පල කලා. ඒෂපාර්න පිගනම් පිළිබඳ කොමිෂන් සබහවාර්තාව එලි දක්වල නැ නිති්‍යානුකූට. පිල්ලම් කර පාර්ලිමේන්තුවේ මේය සභහගත කරන්නේ හි.ඒය ෂ්ට කලක් නෑ පිවාහම රජයට කියන කැමතියි ඊළඟ පාර්ලිමේන්තු දිනේ මේ කොමිසන් සබහ වාර්තාව සභහගත කරලා ඒ සතියම අපිට අවශ්‍යයි ඒ කොමිසන් සභහ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදය. ජනවාරි පහලව ජනාජිපත්තුමාට භාරධීපු මේ වාර්තාව. වෙනුවෙන් එහි නිර්දේශ සල කළ බලල ක්‍රියා කරන්න තවත් විශේෂ ජනාධපති කොමිසමක් ජනවාරි විසි නමවෙනිදා ජනාතිපොත්තුමා පත් කලා ඉතින් අපට සැකයක් තියෙනවා. මෙ නිල කොමිෂන් වාර්තාව අපප්‍රේල් විසි නමවෙන්ද වෙනකම්ම නිකුත් නොකර. අර විශේෂ කොමිස මේ නිර්දේශ ටිකත් අරගෙන එන්න ආ්ඩුව කුමන් ප්‍රනය ගන්නවාදක. ්‍රජයතින් හෝසි කිරීම අපේ දේශපාල ඉදිරි ගමන මර්ධනය කිරීමගෙන අපට බයක් නෑ ජනතාව චන්ද දුන්න දවස්පාලොහෙ රටේ සිදුුවච්ච දූෂණයට විරුද්ධව කටයුතු කරන්නඒ දෂණ විරෝධී කමිටුවහ කිසිම ආකාරයකින් නීතිය මෙහෙවන අයටගේ රාජකාරයට කොහත් මදිහත් වෙලාන්නේ. ඒේකහන්දායි දෂණ විරෝධී කමිටුව කියන එක පලිජනීමත් දක්වා යෑමට කොහෙත්ම ක්‍රාත්ම වෙලාන්නේ මේරටේ කමිෂන් සභා පත් කල්ලා තියෙන්නේ වැරදිකරපු අයට දන්ුවන්දේ. අද මනිතන්නේඒක අනිි පඇත්තට ගිහිල්ලා වැරදි කරපු අයි බේර්ලා පැමිල්ලි කරපු අයයි පරීක්ෂණ කරපු අයටයි දනුවන් දෙෙන තත්ත්කට මේරට පත්වෙලා තිීෙන. අධි කරණ සාකච්ඡා වෙන නඩු දේශපාලච්ජයේ පත්කරපු කමිෂණකින් තීරණ ගැනීම සාධානද සාදාාරන්ද කියලා මේරටේ ජනතාව තීදු කරන්න. අද මේ දේශාලන පලි ගැනීමක් කරන්නේ විභක්ෂ්‍ය මර්ධනය කරන්න කරන්නේ. මේත වාදරූපානී තීරණය වැඩසටහන්ටආපු. අමාත්‍ය උදේ ගම්ම පිළ මහතා. දේශපාන පලිගෙනින් කොමිසන් වාර්තාව සබන්ධෙන් විපක්ෂය එල්ල කරන චෝදරාවලට පිළිතුරු ලබාදුන්නා ඔක්කොමහ කියන්නන අපෙන් පලිගණ්ඩ යනෝකෙන. ඔක් එකෙනෙක්කත් කියනවාද. ඔය චෝදනා කරන ආකාරයෙන් අපිනං අර්ි ගමන්දිනේ රැස්තුන්න්නෑ නීති විරෝධී සවිධාන කදන් හිටියන නීතිප තිල පොලිස්ප තිලගෙන්න්නලා විපක්ෂය දේශපාලකන්ගේ පලිගණ්ඩ සවිධානය වනේ නෑ එවිනි උපදෙස් දුන්නේනෑ. ආසාවට කිනොල්, නෑනි වර්තව බලන්න සාක්ෂි சைතව. නම්ගම් සයිත දිනවකවානු සහිතව. සාක්ෂමය ලේඛන ඇතුවත් කරමින් තමයි ඒවාර්තාව හදලති කාගවත් ප්‍රජායිතය අහුසි කරන්න කියලා ඒ කමිෂණ සභාවයේ නිර්දේශයක් න නිර්දේශ කරලා තියෙන්නේ නෙවිනි කමිටුවක් ක්‍රියාත්ම වට වට සාක්ෂ යෙනවා අපට තිබ කාලය අනුව අපට මේපිල් බඳද වැඩිදුර විමර්ශණය කරන්න බැරිවුණ මේක නීති විරෝධී විවස්ථා විරෝධී ආණ්ඩුය සම්පත් භාවිතා කරමින් කරගන ගිය රාජ්‍යනවන සංවිධානයක් මේ සංවිධානයේ කටයුතු පිළිබඳ පමණක් විසේ. ෙන් සොයා බලන්ඩ විශේෂ ජනාධිපතිකමිෂන් සභාව පත්කරන්න කියලතම නිර්දේශති. ඒ මිසත් ආවලා වහිරේදාාන්්ඩ මෙයාගේ ප්‍රජායිතන් අවසිකරන් එහෙම කිසිම නිර්දේශයක් නෑ. ුව විරුවන්ගෙන් පටන් අරගෙන රටේ හැමශේත්‍රයකම ජනතාවට, කොන එන්න තලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදුකරමින් පවතිද්ද. විපක්ෂ ඇතුළු ඇතැම් පාක්ුව වැරදි මත ප්‍රකාශකරීම ගැන කනගාටයි කියෙලයි. රගේ වෛද නිල්ධාරීගේ සංගම පවසන්නේ. ඔවරන ආණඩුව ෆෙල් කියමින්න සිදුකන බෙවැනි ප්‍රකාශවලින් සිද්ධවෙඩෙ. දේශපාල පක්ෂ නව රට ෆෙල්වීම කියලායි ඔවන් පෙන්වා දෙන්නේ. රෝ එන්නත් කරන වැඩපිළිවෙල අකන්්ඩවම ක්‍රියාත්මක කෙරමින් පවතිනවා. ඊය දිනේදී පමණක් එකලොස්දහස් හයිසියාසූ දෙනෙකුට එන්නට ලබාදී තිබෙනවා. මෙසේ තිබේදී දේශාල්ල අරමුණු උදෙසාහහින්නත් කරනය දේශපාල්ල මාතෘකාවක් බවට පත්කරගෙන සිටිීම, හෙලා දකින බවයි රජයවෛද නිලධාරින්ගේ සංගමය කොළමදී පවති මාධ්‍යමෝකදී ප්‍රකාශි කළේ. න්න කරන වැඩස රහන දැනට අපි සාර්ථකව ක්‍රියත්ම කරමින් තියෙනවා එනිසා අපි ගටම එන්නත් කන වැසරහට සහයෝගී දුන්න සංවිධානයක් විදිහට මේ එන්නත සම්බන්ධෙන් පැතිරෙන සමහර දුර්මත එන්න සම්බන්ධයෙන් ජනතාව බියගැන්වීම සඳහා නිර්මාණය කලා තියෙන සමහර සමාජමාධ්‍යවල සැරිසරණ සහර දේවල් ඒවාගේමහර බලලාාරන්ගෙන් ප්‍රකාශවන දේවල් මේ පක්ෂිපක්ෂ සහරදිෙක් මෙන්න සම්බන්ධින් තමගේ දෘෂ්ටිකෝනවලින් බලද සි රිපත්වරීම ම භාග්‍ය සම්පන්න තත්යක් දැ මේ ආරම්බේ දම් ලෝක සෞකඛ සවිධ. que o A... එන්නත ඇතුලුව කොරන වැඩ පිල්ව ේා කර ර ප ආ ු පක්ෂේ පත්ති ුත් ේ දකින මේ දේශාලක මත බට පත් කරගන්න පක්ෂ පත්වනුත් අප පි කින පැත්ම ඩ පිල්ිවල ේ සමස්ත ක්‍රියාන්ත ස බාදාවක් පබල තමයි අපිට පේන ති වික්ෂේ පත්තිෙන් හැමතිසේ උත්හරන්නවා ආඩු ේල් කියල පෙන්න්න තර මහොත ද පපක්ෂයට මත්ක් කල දෙන්න වන කාරණය තමයි පුද්ගලයක්වත් ආණඩු පක්ෂයක්ක්වත් නෙේ ෆේල්ුනොත් පෙල්ුව සමස්ස රටම මේක සමත්රගන්න වශ වැඩ පිලිවන අපි හදලා. දිරිත්ලළතු ඒ මයි පක්ෂ විසිුත් මේ මහත කළයුතුද රට ගැන හිතවන මෙ අතර මේ වන විට එන්නත් දෙලක්ෂය හද්හස් අට සයහතලස්තුනක් ලබාද ඇතිබව ියෝජ්ජ සෞඛ්‍යධ්‍යක්ෂ ජෙනරාල් විශෂක්ඥ වයිද හමන්ත හරත් මහතා ප්‍රකාශි කලා එන්නත් ලැබෙන පරිදි දිරියදී මහජනතාවටත් මේන්නට ලබාදමට කටයුතු කරනවා මේකදී වැදගත්ම දේ තමා අනිවාර්යම දෙවැනි එන්නත ලබාගත යුතුයි අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබන්ඩ එකට හේතුව තමා පලවෙනි එන්නතෙන්ේ සරරේතුළ ඇතිවන්නාවූ ප්‍රතිශක්තිය හේතුකොටගෙන. යම් අවස්ථාවක දෙවැනි එන්න තක් ලබා දුන්නහම. ඊට වඩා හොඳ ප්‍රතිශක්‍රප්ති ක්‍රියාවක් ශරීරය තුළ සිද්ධ වෙලා අපි බලාපොරොත්තු වෙන උපරිම ප්‍රතිශක්තිය ශරීරය තුළ ගොඩනගෙන් ඒ දෙවැනි මාත්‍රාවත් එක්ක. ඒ නිසා තමා ඒ දෙවැනි මාත්‍රාව ලබා ගැනීම වැදගත්වෙන්නේ. පැලි ගුඩ මත්සේවෙලඳ පළේ එන්නත් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ ලබා දියඇති අතර අද දිේද එවැනිම සංඛාවක් ලබාදීමට කටයුතු කෙරුණා. ේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකින් හා නා්ඨමීවරුන් සිය දෙනෙකුට කොවිඩ් දෙන්නත ලබාදීම මධ්‍යස්ථනයේදී අද සිදු කරුණා. වයන්ගොඩ ආර්ික මධ්‍යස්ථනයේ කරෝුණා සාධතින් තිස්දනකු පමණ මේවන විට හමු වීතිබෙනවා. ත්තල ඇවියවත්ත ග්‍රමනිිලධහරී කොට්ටසේහා වත්තල නග්‍ර සහස සීමාවේ වයිසෞරුදු තියහත් හැටත් අතර සීමාවේ පසුවන පුදගලින් සඳහ එන්නත් ලබාදීම සාර්ථකව සිද වුණා. ගම්පහ දිිශත්‍රිකේ වැඩිම කොරණ ව්‍යප්තියක් මෙම ප්‍රදේශය පැතිීම හේතුවෙන් එන්නත් ලබාදීම සිදුවතිමෙනවා. ඇති ඇැතිවරුන් කෙ පදෙනෙකුටම අදදිනේ එන්නත් ලබාදීම සිදුකරා ඒ යුද හමුදාරෝහලේදී. ඉන්ජෙක්ෂන ගන්නන්නක ගැහවා දැ අනික්ක අටත් දැම් පටන්ග ගන්න තිනවට සාමාන්‍ය ජනතාවටත් නිසාමේ සාමාන්‍ය ක්‍රියාවලයක්ම එක්සිනක ගත්තතා මංගේ තන්නේේක හොඳයි සෞඛ්‍යකාර මණ්ඩලය නවිරූ හමුදාව පොිසි මේයයටටක්කොට ලබාදීල තමයි මන්ත්‍රවෝන්ට ලබා දෙන්නේ තින් අපිතන මේක හැමෝම කරගන්න ඕන මේක අපි ගහගත්තය ජනතාව විශවායයක් තියෙන? වරහි සේවකන්ට එන්නත් ලබදීමද අද සිදුකෙරුණා. නීතිපති වරයාළල එල්ලීමට අනුව නීතිපති දෙපර්තමේන්තුව හර සේවිසි පස් දෙෙනෙකුට එන්නත සාර්ථකව ලබාදීතිබෙනවා. කොනාව ප්‍රදේශේද දහස් පන්සියදෙනකු සඳහා කොරුණා එන්නත ලබාදීම සිද වූයේ කොන්නාව සෞඛ්‍යවෛද නිෙලධරී කාර්යාලයේ මූලිකත්වෙන්. මෙම කොට්ටාසේ පන්දහසක පෙරිසකට එන්නත ලබාදීමට නියමිතයි. මෙන්න දැල්ලබුණ පුවතාක්. පාස්කූ ප්‍රහාරය සම්බන්ධයෙන් අද අධිරණයට ඉදිරිපත් කරනු නීතිඥ හිජාස් හිස්පුල්ල මතා සහ ඔහුගේ මද්‍රසාපාසලයේ විදුහල්පතිවරයා මර්ත තුන්වන්දා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නඩුව යලිකඳවනවස්ථාවේදී සාක්ෂි සම්පින්ඩන වාර්තා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුවට අධකරණය නියෝග කරවා ගෙන් වැඩිදුරතොතුරු අප මීළඟ ප්‍රෘත්තුවිකාශය බලාපොත්තුවන්. නවදානය කරෝනාා තුරොතුරු ඇත. අපිටේ වැඩිම කොරනා මරණ සංඛ්‍යාවක් එක දවස්කදි වාර්තා වුණේ ඉදිනේදී. ඒ සංඛ්‍යාව දහතුනා. ඔවරන මෙතර කොරනාා හැදිලා මේගිය කෙනෙහුගේ CRCR පරරික්ෂණයක් ආපහු කරන්න කියලා නියෝග්‍යයක් ගණ්ඩු උසාවිගේ පිරිසකට හිස්සා තිින්ව ආපහු එන්න සිද්දමුණ.වගේම තමත් හයිසිය හතලිස් සදධෙනකෝ සුවේලා බල අදරෝ හල්මලින් පිටවගියා. මේ දක්වා අපේ රටේ වැඩිම කොෝරනා මරණ සංඛ්‍යාවක් වාර්තාමුණු දිනේ බවට පත් වනේ ඊයේ දිනය. ඒත් එක්කම මෙමෙනකොට සුව ලබපු සමස්ත සංඛ්‍යාව හැත්තෑ එක් දහස එක්මා ගොස් ඇති බවත් සෞඛ්‍යාංශ ප්‍රකාශ කරනවා. අපි ලෝකයේ දිහාාවට හැරල බැලවොත් ලෝකයේ මෙ වෙනකොට මේ කොරනාා වරසයට බිලිබුණු ජීවිත සංඛ්‍යාව, විසි හතර ලක්ෂ හතලිස් දහස එක්මා ගොස් ඇති බවත්. ආර්තාබනවා මෙ තුොරතුරුත් එක් අපි අදත් සූදානම්, අපේ නටේ වගේම ලෝකයේ කොරුණාවේ අලුත්මතත්වේ මේ විදිහයට පීමම සසාබාලන්න. ක மරන දහතුනක් දිවෙने විත ප්‍රදේශවලින් වාර්තා වනවා නුවර ले ප්‍රදේශය හලහय හැවරදි කාතාවක, අගෙනපතන ප්‍රදේ හැට පස් හැවරදි පිරිමි පුත් කलेෙු, පැල ුඩ ප්‍රදේශය अසූහය හැවරදි පුද කलेෙු, බොම්ब වල අසූතුන් හැවරදි අikuු කළුතර ැත්ැහ හැවරදි පුද කलेකු මටමල්, නැබුන ප්‍රදේ හැට න හැවරදි අයිුද, මිය කිය අය තරසිितනවා. ගුණ ප්‍රදේශය පදිංචි හැටතු හැවරදි පුත් කලෙකු උතුරහ කළුතර අසූ එ හැවරදි අයකු එම ප්‍රදේශයම හැත්ත දෙවන විය පසු අයකු ගම්පොල හැට නව හැවරදි අයකු පානතුර ප්‍රදේශ හත්තෑ හතර හැවෘදදි පුත් කළෙකු වැවුඩ ප්‍රදේශය අසූ දෙවන වයේ පසු අයෙු මෙෙන්බ නුගේකුට ප්‍රදේශය පදිංචි අසු දෙවන විය පසුවන පිරිමි පුදත් කලෙකු ද මෙසේමියකු සැති බවයි රජයේ ප්‍රොති දෙපාර්තුමේන්තුව නි වේතනය කරන්නේ සෙදු හැති සමස්ත කරුණා මර නිසාංख්‍යාව හරසි විසි දෙක් දක්වා හ ලගියා මේත්‍රවින්න් දෙසි ඇට හතර දෙෙනෙකු පිරිමි පුදගලින් වනාතර, එකසිය පනස් අට දෙෙකු කාන්තාවන් වනවා. ඔක්ටෝබර් මාසිෙන් පසුව හමුෝ රෝගීන්ක් සංඛ්‍යාව මේ වෙනකොට හැත්ත ඇතුන්දාා එකකසිය පනස් හතක් සුව ූ ස්රෝගීක් සංඛාව හැත්ද එක්දාස් එකකසිය හැත්ත හයක් ලෙස වාර්තාාව වෙනවා ඊයේ රාත්‍රී දහය වනකොට වීට පෙර පෑ විසි හතර තුළ මරණ දහත්තුනක් වාර්තා වෙලා තියෙනවා මරණ දහත් වනම පෑ විසි හතර තුළ සිදු වූ මරණ නිෙවෙයි මේ මරණවල PCRර් පරික්ෂණ සමහරලාට දෙපාරත්තුම් පාර කරලා තීරණ ගණ්ඩ වෙනවා මේවා. අර්ථාවත් එක්ක සමහර වෙලාවට එකතුවෙෙක්්ජේවත් සමහරලාට එකවර මෙම නිකුත් කරනවා. මෙව මට මෙරටින් කොරෝනාා රෝගින් හත්තේ හත්දහස් නවසේ හයි දෙනකු හඳුනා කෙනුනා. අද තිනේ සුවේ ලැබූ හයිසය හතලි සත්තින අද සමගින් මෙරට සේ ලැබූ සමස්ත කරෝුණ ආසාධතින් සංඛ්‍යාව හැත්ත එෙක් දහස් අටසිය විසිතුනක්. පන්ඳහ සයිය හැටෙක් දෙනකු තවදුරටත් ප්‍රතිකාන් ලබන අතර සක සහිත හයිසය දහත් දෙෙනෙකු රෝහල්වල පසුවන්නවා. අද පෙරවරමෙන් අවස වු පැවිසි හතරක්තුළ කරුණා ආසාධිතීන් හත්සිය විසි දෙදනෙනකු හතුරාගෙන තිබෙනවා, එඇතුරින් නවතෙනෙකු පිදේශ නිෙසට මැරටට පැමිණි අයයි. එමම හඳුරාගත් කරුණා රෝකිින් නතුරින් වැඩිම පිටස වාර්තාාව වුණේ කොළඹදිෙස් ්‍රේකෙන් එම සංඛ්‍යාව දෙසය විසිතු නක්වවා. එ එම ගම්පහා දිිස්්‍රේකෙන් එකසි හැටදනකු හා මහනු රදදිස්ශ්‍රේකෙන් හතලස් නව දෙෙනෙකු හඳරා කරුණා. ඒයේ දිනය තුළ PSRක්ෂ දහතුදහස් පන්සියාසූ පහක්සිදු කරතිබෙනවා. ගරෝonaා ආසාධනේ වී මියගේ පුදගලකුගේ මුත ශරීරරිල් ෆිීසර්ල් පරක්ෂණයට යලිලක්කරන්න ැයිදලා ගොුණු කළ පෙත්සමක් නිශ්්‍රපකිරීමට අභ්‍යශනාධිකනය තින්දු කළ ශ්‍රිගාමලේ පදිංචි මොම ඊබ්‍රා ලෙබේ මොහොමට හකිකම් නැත්තා මෙම පෙත්සම ගොුණුකරතිබෙනවා. මෙत्र්‍ර ලෝපරා කරුණ සාධතින් සංख्याාවමது, එොස්කෝටි හාර ලක්ෂ අනු 32හස් හාර්සිය ොළහ දක්වා ඉහළගයා. කரோුණා මරණ විසිහතර ලක්ෂ හතුලස් දෙදහස් හයිසිය හැට දෙකක් වනවා. පැෑ විසිහතරක් තුළ ලෝපපුර, කොරුණ රෝගීන් තුල්ලක්ෂ අනු දෙදහස් දෙසය අනු තුන්දෙනකු හඳනා කරුණා. එම කාලසීමාවතුලදී කරුණා මරණ එක්ළුහ හතලිස් හතරක්සි දුව තිබෙනවා එ මෙෙන්ම පැවිසි හතරක් තුළ වැඩිම කරரோා ආසාධතින් සඛාව වාර්තාාවී ඇත්තේ ඇමරිකාාවෙන් එම සං්‍යාව හැත්තැක් දහස් හයිසිය හතලිහක් වනවා මරණ දෙදහස් පන්සිති සතක්සිද වනා බ්්‍රසිලෙන් ආසාධතින් පනසත් දහස් දෙසය අනුපස්තෙනකු හතුනා කෙනෙද්දී පැවිසි හතරක් තුළ කරනා මරණ එක් දහස් එකසියානූ පහක්සිදුවතිබෙනවා ඩෘසියාවේ පැවිසි හතරක් තුළ ආසාධතිින් දොස් දහස් අට සේවිසි අටෙනු හඳනාකත් අතර, මරණ හාර්සිය හැට හතක් සිද වන, ප්‍රතානය ආසාධිතිින් දොස් දහස්සත්්‍යය ද ාට තින්කු හඳනා ගැනෙදී ෙදුවඇති මරණන සංඛ්‍යාව හත්සය තිසටක් ඉන්දාවෙන්ද පැවිසි හතරක්තුළ, කරෝුණ ආසාධිතීන් බලොස් දහස් හාර්සිය හතලිස් දෙනකු හඳනාකි නැති අතර මරණ අසු නොවයක් වාර්තාාවේ තිබෙනවා. මේ වෙනකොට මුළු ලෝකේටම මරණ බය හොඳින්ම දැන්ල තියෙනවා. අන්නේ නිසා කරන හැම දෙයක්ම හරිම පරිස්සමින් කරන එක. පරම වගකීම බවට අපි පත්කරගත යුතුයි සවසාහිතය ප්‍රධානපුත් ප්‍රකාශයේ සමඟෙන්ි මට පත්වනවා. කට්‍රී නව තිහට අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රතිමිකාශය ලන්ගරුතුවට.